අයිබුවන් සුබෝදාසනක් කදත් අපි සුප්‍රදු විදියටම සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවී තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන ගගන හිමිදිරිය ආරම්භ කරන්නට අද 2020 වර්ෂයේ මාර්තු මස 14 වැනි සෙනසුරාදා දවස. ඉතින් උදා වුණු මේ අලුත් දවස ඔබට ප්‍රීතිමත් සුබදායි දවසක් වේවායි කියන ප්‍රාර්ථනාව එක් කරන ගමන් ඔබගේ සිතුම් පැතුම් සියල්ලක්ම ඔබ සිතන පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවායි කියන ප්‍රාර්ථනාවත් එක් කරන ගමන් සූදානම් ලංකාදීප පුවත්පත වෙතට ඔබේ අවධානය යොමු කරන්නට ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්න මෙන්න මේ විදිහට රටවල් 11ක ගුවන් මගින්ට රටට ඇතුළු වීම තහනම් කියලා මෙසේ වාර්තාවක් පළ කර තිබෙනවා. රංජන් කස්තුරි සහ කටුනායක TKP කපිල මේ වාර්තාව ගෙනෙනවා ලංකාදීප ජාතික පුවත්පත වෙනුවෙන්. කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11ක ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද සිට නතර කිරීමට රජය තීරණය කරයි කියලා එම වාර්තාව පළ කර තිබෙනවා. රංජන් කස්තුරි සහ කටුනායක TKG කපිල විසින් මේ වාර්තාව ගෙනෙනවා. රටවල් 11ක දරුණු වශයෙන් මේ විදියට කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන බවට තමයි සඳහන් වන්නේ. ඉතින් ඒ රටවල් 11ක කිසිදු පාර්ශ්වයකට රට තුළට ඇතුල් වීමේ හැකියාවක් නොමැති බවට තමයි මෙසේ වාර්තා පළ කරන්නේ. ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විසලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රියාව යන රටවල්වල සිට පැමිණ කිසිදු ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට බහර නොගන්නා බව සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළ බවට තමයි වාර්තාවන්නේ. ශ්‍රී ලංකාව ගත් එම තීරණය එම රටවල බලධාරීන්ට සහ ගුවන් සේවා සමාගම් වලට දන්වා තිබෙන බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබෙන බවට අද ලංකාදීපය මෙසේ වාර්තා කරද්දී රෝහල් 17ක 65ක් පරීක්ෂණ මට්ටමේ රෝගීන් දෙදෙනාගේ සගයෝ 14ක් මවුන් අතරේ කියලත් මෙසේ තවත් වාර්තාවක් ඔබට අදක්වා තිබෙනවා. ඔබට මතක ඇති පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිප දෙනෙක්ම ගොස් ඒ පිළිබඳව අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කර තිබුණා. ඒ වගේම මේ වන විට සනාථ වී තිබෙනවා ශ්‍රී ලංකාවේ පුද්ගලයන් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඉන් එක් අයෙකු විදේශ ජාතිකයෙක්, අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් කියන කාරණාව. ඉන් මේ මොහොත වන විට වෛද්‍ය පරීක්ෂණයට ලක් කර තිබෙන එම පුද්ගලයන් අතර රෝහල් 17ක මෙම පුද්ගලයන් රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදු කරන බවට තමයි සඳහන් වන්නේ. මුලින් හමු වූ පුද්ගලයන් දෙදෙනාගේ හිතවතුන් 14 දෙනෙකුත් මොවුන් අතරේ කියලාත් සඳහන් වනවා. ඩයනා උදයන්ගණී ගෙනෙන වාර්තාවක්. කොරෝනා වෛරසය ආසාදනය වී මෙවන විට අංගොඩ ජාතික භූවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනා සමීපව ඇසුරු කළ 14 දිනක ඇතුළු 65 දිනකෝ වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළ පුවතක් මෙසේ උපුටා දක්වා තිබෙනවා අද ලංකාදීපයේ ජාතික පුවත්පතින්. එවැගේම ලාංකිකයන්ට රට රැකියාවලට යැවීම අත්හිටුවයි කොරෝනා පාලනය වනතුරු පමණයි. විනිතා එම් ගමගේ මේ වාර්තාව ගෙනෙනවා අද දවසේ. COVID-19 හෙවත් කොරෝනා වෛරසය පැතිර යාම සැලකිලි යුතු මට්ටමක පාලනය වනතුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීම අත්හිටුවීමේ තීරණය කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි කියලා වාර්තා වනවා. ශ්‍රී ලංකාව තුළ සිදු කරන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය දීම සඳහා කාර්යාංශය විගමනික ප්‍රජාවන් දේශීය හා විදේශීය සංචරණ තත්වයෙන් සීමා කිරීම කළ යුතු බැවින් මෙම තීරණය ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බවට තමයි වාර්තා කරන්නේ. කොරෝනා ආසාදිතයින් තවත් 3 දෙනෙකු හඳුනා ගැනීති කියලා සඳහන් කර තිබෙනවා ලංකාදීප පුවත්පතේ රංජිත් කස්තුරිගෙන් වාර්තාවක්. රෝගීන් ගණන පහට නැගී කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු ඊයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව මෙවන විට දිවයිනේ කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 5 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවට තමයි සඳහන් වන්නේ. එවැගේම කොරෝනා රෝගීන් දෙදෙනාගේ තත්ත්වය හොඳ අතට කියලා වාර්තාවක් පළවනවා. කොරෝනා සැක මවපුතු ඇතුළු 3 දෙනෙක් හලාවතින් ගම්පහ රෝහලට ඉතාලියේ සිට පැමිණි සේරු කැලේ කතට කොරෝනා නැහැ.
කොරියාවේ සිට පැමිණි නාවලපිටියේ එකම පවුලේ 4 දෙනෙක් රෝහලට ගයිඩ්ගේ පුතා වෛද්‍ය පරීක්ෂණයකට උන රෝහලේ කියලාත් වාර්තාවක්. ඒ වගේම විශ්වවිද්‍යාලය සති දෙකක් වසයි කෙනක පුවතත් වාර්තා කර තිබෙනවා. සියලම විශ්වවිද්‍යාල අද දින සිට සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ පිළිබඳව සඳහන් කර තිබෙන පුවතක්. ඒ වගේම විද්‍යාපීඨ ගුරු විද්‍යාල 29 එක් වසයි කියලා තවත් වාර්තාවක්. රටපුරා සියලම අධ්‍යාපන විශ්වවිද්‍යාල සහ විද්‍යාපීඨ ගුරු විද්‍යාල මස 16 වනදා සිට 29 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම කොරෝනා ආසාදිතයින් මඩකලපුව රෝහලට නොගෙන්න ඇයි උද්ඝෝෂණය කළ 7ක් අත්අඩංගුවට කියලා වාර්තාවක් පළ කර තිබෙනවා. ගයිඩ් සේවා නතර කරයි කියලා තවත් වාර්තාවක්. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මාර්ග උපදේශ සේවා සැපීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ග උපදේශන කථිකාචාර්ය ආයතනයේ තීරණය කර තිබෙන බවට පුවතක් වාර්තා කර තිබෙනවා. කැනඩාවේ අගමැතිගේ බිරියටත් කොරෝනා කියලා තවත් වාර්තාවක්. කැනඩා අගමැති ජස්ටින් රූඩෝගේ බිරිඳ සොෆි ග්‍රෙගරීටද කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ ආරංචි මාර්ග සඳහන් කළා කියලා සඳහන් වනවා. කැනඩා අග්‍රාමාත්‍ය බිරිඳ ලෙස සොෆි ෆස්ගේ දිනවල බ්‍රිතාන්‍ය පැවති උත්සවයකට සහභාගී වුණා. ඇය රෝගී ඇත්තේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් නිමකර ආපසු කැනඩාවට පැමිණි අවස්ථාවේදී යැයි සඳහන් වනවා. එවගේම සතුස වංචා සිද්ධිය රිෂාඩ්ගේ මල්ලිගේ බැංකු ගිණුමේ කෝටි 100ක් CID ගල්කිස මාංශ්‍රත් හමුවේ කියයි කියලා තවත් වාර්තාවක්. CID ගල්කිස මාංශ්‍රත් හමුවේ මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. නිමන්ති රණසිංහ සහ පැට්‍රික් මාර්කස් මේ වාර්තාව ගෙනෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදින් මහතාගේ සොහිරාබන බදුරුදින් මොහමඩ් රියාජ් යන අයට අයත් මෙරට බැංකු ගිණුමකට රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් බැරවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා කියන කාරණාව මෙසේ සඳහන් කර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වන Habitation and Resorts Development මාර්ගයෙන් රාජ්‍ය නොවන සංවිධානය මගින් රියාජ් බදුදීන් යන අයට අයත් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවේ ගෙනුමට මෙම මුදල් අවස්ථා 172කදී ලැබී ඇති බව තමයි වාර්තාවේ පළ වෙන්නේ. ඒ වගේම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙසේ වාර්තාවක් පළ කර තිබෙනවා. මුළු ලෝකෙ පුරාම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 128,343 දෙනෙකු. මරණ සංඛ්‍යාව මෙවනට එක් වාර්තා වී තිබෙනවා 4,720ක්, සුව වුණු සංඛ්‍යාව 68,324ක් කියලා සඳහන් වෙනවා. චීනයේ ඇරඹුණු වෛරසයේ ඊයේ 13 වන විට සහ රටබල් සහ පරිපාලන ප්‍රදේශ 114කට පැතිර ගොස් ඇති බවට තමයි සඳහන් වන්නේ. චීනයේ ආසාදිත සංඛ්‍යාව 80,932ක්, චීනය තුළ මරණ සංඛ්‍යාව 3,172ක්, සුව වුණු සංඛ්‍යාව 50,318ක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඉතාලියේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,462ක්, මරණ සංඛ්‍යාව නව ආසාදිතයෝ 189ක් හමු වෙලා තිබෙනවා. රෝහල් ගතව සිටින සංඛ්‍යාව 10,590ක්, මරණ සංඛ්‍යාව 1,016ක්, සුව වුණු සංඛ්‍යාව 1,045ක් කියලා සඳහන් වෙනවා. ඉරානය තුළ මෙතෙක් වාර්තා වී තිබෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,075ක්, නව ආසාදිතයෝ 75යි, රෝහල් ගත වී සිටින සංඛ්‍යාව 6,687ක් කියලා සඳහන් වන මරණ සංඛ්‍යාව ඉරානයේ 429ක් වාර්තා වෙද්දී සුව වී නිවෙස් වෙත ගොස් සිටින පිරිස 2,959ක් කියලා සඳහන් වනවා. එවගේම දකුණු කොරියාවේ ආසාදිත සංඛ්‍යාව 7,669ක්, නව ආසාදිතයෝ 27යි, රෝහල් ගතව සිටිනවා 7,470ක්, මරණ සංඛ්‍යාව 66ක්, සුව වුණු පිරිස 333ක් කියලා සඳහන් වෙනවා. එවගේම ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 5යි, ආසාදිතයින් බවට සැක කරන සංඛ්‍යාව 65යි, ආසාදිතයින් සිටින රෝහල් සංඛ්‍යාව 1යි, සැක කරන අය සිටින රෝහල් සංඛ්‍යාව 17යි, සුව වුණු සංඛ්‍යාව 1යි. කොරෝනා තව විස්තර
වැඩි විස්තර මේ පිළිබඳව තවත් ඉදිරියේ දිනවල ගෙනීමට සූදානම් කියලා ලංකාදීපය සඳහන් කර තිබෙනවා. ඒ අද දවසේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන තොරතුරුින් අනතුරු අපි සූදානම් අද දවසේ පළ වී තිබෙන දිවයින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුර තවත් තුනකට කොරෝනා දෙදෙනෙක් ඉතාලියෙන් ආපසු පැමිණි අය එක් අයෙක් ජර්මනියෙන් ආපසු පැමිණපු කෙනෙක් දැන් මුළු ආසාධිතයෙන් ගන්න පහක් කියන පුවත අපට දක්වා තිබෙනවා. කොරෝනා මඩින්න සෑම දෙයක්ම කරන්න ජනපතිගෙන් අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්, උත්සව සීමා කරන්න, ඒ වගේම කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක්, ඒ වගේම යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවත්වන්න, ඒ වගේම යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ට දින 14ක නිරෝධායනයක්, බස් දුම්රිය විෂබීජ හරණයට පියවර කියලා මෙසේ සඳහන් කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙන බවට තමයි අද දින මින පුවත්පත වාර්තා කරන්නේ. දකුණු කොරියාවේ ඉතාලියේ සහ ඉරානයේ එන අයට රටට ඇතුළු වීම තහනම් කියන පුවත, ඒ වගේම සරසවිය සති දෙකක් වසාදැමේ විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සති දෙකක් නිවාඩු, පැය 24කදී ඉතාලියෙන් 553ක් කොරෝනාට බිලී කියලා වාර්තාවන්, ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ගෙවුණු පැය 24 තුළ මියගිය රෝගීන්ගේ ගණන 553ක් ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ මෙතෙක් මියගිය රෝගීන් අනුව 23%ක ඉහළ යෑමක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම රවි ඇලෝසියස් ඇතුළු 7 දෙනාට උසාවියේ එතේ කියන පුවතත් වාර්තා කර තිබෙනවා. හිටපු මුදල් අමාත්‍ය මහ බැංකු බැඳුම් කර වෙන්දේසි 2කදී රුපියල් බිලියන 51.98 මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කොට සිටි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ඊයේ පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා කියන කාරණාව අද පුවත්පත්වල පළ කර තිබෙනවා. කොරෝනා ගැන පියවර ගන්න පාර්ලිමේන්තුව වහම කැඳවන්න හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියලා වාර්තාවක් පළ කර තිබෙනවා. චීන ජාතිකයන් නිරෝධායනයට නොකරන විද්‍යාත්මක හේතුව රජය කීව යුතුයි. අකිත පෙරරා මේ වාර්තාව ගෙනෙන්නේ. කොරෝනා වෛරසයේ හේතුවෙන් රටේ ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වය සමනය කිරීමට ගත යුතු පියවර සාකච්ඡා කිරීමට වහම පාර්ලිමේන්තුව කැඳවීමට තමා යෝජනා කරන බව සමගී ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි කියලා පුවතත් අද දිවෙන පුවත්පතේ ප්‍රධාන තොරතුරු අතුරින් වාර්තා කර තිබෙනවා. ඉතින් ඒ තොරතුරුත් සමගින් අපි සූදානම් අදට නියමිත ගගන හිමිදිරියෙන් සමුගෙන යන්නට. ඉතින් සමුගෙන යන්නට පෙර ඔබට මතක් කරන්නම් මේ වන විට රට තුළ යම්කිසි තත්ත්වයක් තිබෙනවා මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. ඉතින් මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබ අනිසිබියක් ඇති කරගත යුතු නැහැයි කියන කාරණාව නිරන්තරයෙන්ම අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනුවත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ මතක් කළ යුතුයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිරන්තරයෙන්ම මේ පිළිබඳව මාධ්‍ය හමු පවත්වා ඒ පිළිබඳව දැනුවත් කර සිටිනවා. ඉතින් ඔබ හැකිතාක් එම මාධ්‍ය හමුවට ඇහුම්කන් දෙන්න, ඒ වගේම ඔවුන් ලබා දෙන වෛද්‍ය උපදෙස් පිළිබඳව ඔබ ඇහුම්කන් දී ඊට අවශ්‍ය ආකාරයෙන් ඔබ කටයුතු කරන්නේ නම් මෙම උවදුරෙන් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට නැගිටීමට ඉඩකඩ තිබෙනවා. ඉතින් අපි බොහොමත් පොහොසත් රටක් වී තිබෙනවා මෙම කාර්යභාරයේදී. මෙවන විටත් අපේ රට තුල ශ්‍රී ලාංකිකයන්ට මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් බෝවන රෝගයක් කියන තත්ත්වයට පත් වී නැහැ. තවදුරටත් විදේශ රටවලින් ශ්‍රී ලංකාවට ඇතුළු වන පිරිසකගෙන් මෙම රෝගය ආසාදනය වී ඇති තත්ත්වයක් තමයි අපිට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් අපි කවුරුත් ප්‍රවේශම් විය යුතුයි. අපි කවුරුත් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ඔබ ගමන් කරන අවස්ථාවේ, ඒ වගේම ඔබ නිවසේ සිටින අවස්ථාවේ විය හැකි යම් හේකින් ඔබට යම් යම් රෝග ලක්ෂණ හෝ යම් යම් කාරණා ඔබට වෙනස් වීමක් දැනෙනවා නම් ඔබේ සුවය පිළිබඳව ඔබ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි. ඔබගෙන් තවත් අයෙකුට මෙය වැළඳීම හෝ මෙය ආසාදනය වීම සිදු වුණොත් එය අපි ජාතියක් වශයෙන් ජාතියට කරන අපරාධයක්. අන්න ඒ කාරණාව ඔබ නිරන්තරයෙන්ම මතක තියාගන්න. යම් කිසි වෙනසක් ඔබට දැනේ නම් ඔබ හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන කාරණාව අද ඔබට මතක් කරමින් සමුගෙන යනම් හෙටත් නවතම තොරතුරු රසක් සමගින් හමු වෙමි. බලාපොරොත්තු වෙන තෙක් ඔබට සුබදායි දවසක්. අයිබෝවන්.